අයිවන් සූදාසනක් වේවා පතුරු මින්තුව රට දකින පිටු අතර අද අරබන්නට සූදානම් අද සති අන්තිම දවස හැපි ෆ්‍රයිඩේ කියලා සාමාන්‍ය කියන්නේ ෆ්‍රයිඩේ එනකොට නැත්නම් සිකුරාදා එනකොට අපි හැමෝම ආසාවෙන් ඉන්නවා සෙනසුරාදා දින නිවාඩු නිසා ඒ වගේම තමයි වැඩ කරපු සතිය දිහා කල්පනා කරලා බැලුවාම මේ සතිය කොතරම් වටිනවද සහ ඉස්සරහ අපි කොහොමද ගත කරන්න කියලාත් දිගින් දිගටම පතුරු මින්තුවත් එක්ක හිටියනම් ඔබට මතක ඇති දැනගන්නට හැකියාව ලැබෙනවා අදෝසදී දිනුෂ කුඩා ගොඩගේ වෙනද වගේ මාත් එක්ක ඉන්නවා අයිබන් දිනුෂ අයිබන් බුද්දක සුබදාසනක් සුබදාසනක් රටට මොකද වෙන්නේ ලෝකෙට මොකද වෙන්නේ මේ පිළිබඳව විශේෂ ප්‍රාමාණික තොරතුරු ටගින තමයි දිනුෂ නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ දිනුෂ ලෝකේ තත්ත්වය කොහොමද කියලා අපි නිතරම මතක් කරනවා කොහොමද මේ වෙනුවට තත්ත්වය ලෝකේ තත්ත්වය හොඳයිද අපේ රටේ තත්ත්වය හොඳයිද කොරෝනා තත්ත්වය සම්බන්ධව ගැත්තෝ මේ ගහින් බහින්නද විශේෂ ප්‍රාමාණික තොරතුරු කිව්වම පස්සේ නිකන් මේ අතර මුදික මේ අපි ගාව තියෙන්නේ ඒ කියන්නේ දැනුම් කොටස් කීපයක් විතරයි. කියන්නේ මේ හොයාගෙන යද්දි තමයි තේරෙන්නේ අපි කොයිතරම් නොදන්නවද කියලා. දැනුම කොයිතරම් තිබුණත් දිනුෂ එය හරියට නිවැරදි වෙලාවට හොයාගන්න පුළුවන් නම් තමයි එහි වැදගත්කම තියෙන්නේ. දැන් අර එඩ්වින් අර්දස මැතුමාගේ ගැන අපි දිගටම කතා කරා. ඕන වෙලාවක කතා බහ කරොත් ඒ වෙලාවට අවශ්‍ය දේ මම මෙතන මොන දේ එක්ක දිනුෂ ගාව එකට අවශ්‍ය දේ තියෙනවා. ඔව්. ඒක තමයි මේ හොයාගන්න හොයාගෙන. විශේෂයෙන්ම කියන්නේ ඒකයි මේ සබ්ජෙක්ට් එකේ. හේතුව මේ 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 ප්‍රමාණාත්මක දැනුමක් ලබා ගන්න මේ කාලෙදී කාටවත් අමාරුයි. දැනුම තියෙන්නේ කොතනද කියන එක දැනගන්න එක තමයි තාක්ෂණය. තාක්ෂණය. කොහොමනත් 11 කෝටි 811126 කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. කෝටි 11ක් ලෝපුරා කෝවිඩ් ආසාදිතයන් ඉන්නවා. එවගේම මරණ සංඛ්‍යාව 24,50,842 විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව අද උදෑසන වෙද්දී වාර්තා වෙනවා. දැන් මේ වෙද්දී මේ රෝගීන් ප්‍රමාණය ආසාදිතයන් ප්‍රමාණය මරණ සංඛ්‍යාව විතරක් නෙවෙයි ලෝකේ සාකච්ඡාවට ගෙනලා තියෙන්නේ එන්නත පිළිබඳව. එන්නත ප්‍රමාණවත්ද නැද්ද මේ අලුත් වෛරස් ප්‍රභේදයන්ට කියන එක පිළිබඳව සාකච්ඡා වෙනවා වගේම මේ එන්නත බෙදී යාම පිළිබඳව ඒ කියන්නේ අලුතෙන් සංකල්පයක් ඇවිල්ලා තියෙනවා මේ වැක්සීන් ඉක්විටි කියලා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ ඉන්නත හඳුන්වා දීමත් එක්කම මේ සංකල්පය ගෙනාවේ සියලු රටවල් වලට සියලු පුරවැසියන්ට මේ ඉන්නත නිවැරදි ආකාරයෙන් බෙදී ආ යුතුයි කියන සංකල්පේ. ඒක අපි කියන්නේ මේ කැම්පේන් එකක් ප්‍රොපගැන්ඩා එකක්. එහෙමයි ආරම්භ වුණේ. හැබැයි ඊයේ දවසේ වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙසුත් කියනවා මේ එන්නත බෙදියාම හරි විෂමයි. ඒ කියන්නේ ලෝකේ රටවල් 10ක් අතේ තියෙනවා නිෂ්පාදනය කරපු එන්නත් වලින් 75%ක්. නිෂ්පාදනය කරපු එන්නත් වලින් 75%ක්. තුනෙන් දෙකක් තියෙන්නේ රටවල් සමහරවිට 4-3ක් තියෙන්නේ රටවල් 10ක් අතරේ. රටවල් 130ක් තියෙනවා. රටවල් 200 ගානකට 203ක් එමෙ නැත්නම් 200කට ආසන්න සංඛ්‍යාවක්නේ ලෝකේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල්. ඒතර මේන් 130කටම එක එන්නත් මාත්‍රාවක්වත් ගිහිල්ලා නැහැ. ඒතර මෙතන තමයි තියෙන ගැටලුව. හැබැයි ලංකාව මේ අර 75 අතරට එන්න පුළුවන් වීම විශේෂතාවක් මෙව නිකන් නෑ. ඒ කියන්නේ මේ මේ කඩෙන් ගිහිල්ලා බඩු ගන්නවා වගේ මේ එන්නත් මිලදී ගන්න බෑ. ඒකට ක්‍රමවේදයන් තියෙනවා. ඒකට මේ ක්‍රමවේදයන් සම්පූර්ණ කරපු නිසා තමයි බ්‍රිතාන්‍ය මේ ඇස්ට්‍රාසිනිකා එන්නත පාවිච්චි කරන්න පටන් ගන්නේ ජනවාරි මාසේ 14 වෙනිදා. අපි පෙබරවාරි මාසේ මුලවෙද්දී එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි අපි වර්ග ભેදයක් නැතුව ಜಾති ભેදයක් නැතුව පක්ෂ ભેදයක් නැතුව ලැබෙන්න ඕනේ කවුද ඒ සියලු දෙනාට ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ එන්නත් ලබාගෙන මේ වැඩපිළිවෙලදී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්මිය වගේම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොවිඩ් මර්ධන ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානි ජෙනරාල් චවෙන්ද්‍ර සිල් මහත්මයතුළු මේ සියලුම දෙනාට මේ ගෞරව හිමිවන්න ඕන. අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රමවේදය පිළිබඳ විශ්වාසය තියලා මේ රෝගය වාහකයන් බවට පත් නොවීන එක සෞඛ්‍යංශ වලට තනියම මේ දේවල් කරන්නට බෑ. ඒක මේ හැමෝම කියන්නේ හොඳ නායකත්වයක් තියෙනට ඕන, මේ කළමනාකරණය කරන කණ්ඩායමක් ඉන්නට ඕන. අපි තව ස්වල්ප මොහොතකින් සූදානම් හමුදාවත්තුමන්ව සම්බන්ධ කරගන්න. එතකොට ඒ තොරතුරු දැනගන්නට පුළුවන්. 2021 වසර ප්‍රතිශක්තිකරණ වසරක් බවට පත් වේවි. 2021 වැක්සිනයිස් නේෂන් කියලා මේ ජාතික ප්‍රතිශක්තිකරණ වසරක් බවට පත් කරලා මුළු රටේම සිළුම් දෙනාට හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන විදිහට එන්නත් කරන වැඩපිළිවෙල කරන්න රජය සූදානම් වෙනවා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරයට
හිතාමත් හොඳ වසරක් බවට පත් වෙයි මොකද දිගින් දිගටම සංචාරක ව්‍යාපාරයේ පල්ලෙහාට වැටලා තිබුණේ හැබැයි හොඳ ශක්තිමත් ප්‍රතිශක්තිකම ජාතියක් හිටියොත් සංචාරකයන්ට ලංකාවට එන්න බය වෙන දෙයක් නැහැ ඒ වගේම දිනුෂ ප්‍රධාන පුවත්පත්වල මුල් පුවතට යන්න සූදානම් ඊයේ දවසේදී දිනුෂත් මමත් පත්‍ර වැඩසටහන ඉවර කරලා යනකොට ගාල්ලේ හිටපු ස්වාධීන රූපවාහිනියේ වාර්තාකරුවෙක් වෙන ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා මට දුර්ගතන මතුමක් ලබා දුන්නා මීට කලින් ස්වාධීන රූපවාහිනියේ අපිත් එක්කම වැඩ කටයුතු කරේ ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා ඉඳගෙන කිව්වා මේ බුද්ධික ඊයේ කියපු ප්‍රවෘත්තිය වැරදි විදුහල්පත්තුමෙක් ගැන අපි ප්‍රවෘත්තියක් කිව්වා අද පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්තියක් හැබැයි ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි කියලා අපිට අද දවසේ හැකියාව ලැබෙයි අපි කරන්නේ පුවත්පත් වාර්තා කරන ප්‍රවෘත්ති ඔබ වෙත අරගෙන එන එක නමුත් යමෙකුට අසාධාරණයක් වෙලා නම් ඒ නිවැරදි කරන්නත් පසුබට වෙන්නේ නැහැ අද වැඩසටහනෙන් එයත් බලන්නට පුළුවන් අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් වෙත යන්න අද පුවත්පත් ගණනායම තියෙන්නේ එකම පුවත විවිධ වෙනසු ආකාරයෙන් මා ලංකාදීප පුවත්පතෙන් ආරම්භ කරන්නම් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හදන්න හිස්බුල්ලා දේශන තියලා කියලා තමයි ලංකාදීප පුවත්පත මුල් පුවතට වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හදන්න හිස්බුල්ලා දේශන තියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උසාවියට කියයි මද්‍රසා විදුහල්පති ඇතුළත් දෙදෙනා තුන්වනදා දක්වා රිමාන්ඩ් රංජන් කටුගම්පල මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ඡායාරූපිකුත් එක්කම පළ වෙනවා හිජාස් ඉස්බුල්ලා සහ පුත්තලම මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකිල් අධිකරණ රැගෙන යන අයරුයි කියලායි සඳහන් වෙන්නේ ඒ ලංකාදීප මුල් පුවත මේවා වෛරස් නෙවෙයි මේවා පිළිකා ඒ නිසා එන්නත් දීලා සුව කරන්න බෑ සත්කමකින් කපා ඉවත් කරන්න ඕනේ රටක් ලෝකයක් විදියට එහෙම පොදුවේ දකින්න ඕනේ ඒ අනුව දරුවන්ට එරෙහිව සිදුවන මේ වගේ ක්‍රියාකාරකම් දරුවෝ මිනිස් බෝම්බ හැටියට පාවිච්චි කරන්න දරන උත්සාහයන් කාටවත් අනුමත කරන්න බෑ අද ඉෂාර රත්නකාරත් වාර්තා කරන්නේ ඔය සිද්ධියමයි හිජාස් හිස්බුල්ලා සහ විදුහල්පති රිමාන්ඩ් මද්‍රසා පාසල් දරුවන්ට අවිපුහුණුව පාස්කු බෝම්බ කරුවෝ දේශන වලට ඇවිත් නීතිපති අධිකරණයට කියයි කියලායි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ දිවෙන පුවත්පතේ වාර්තාවත් එයමයි දිවෙන පුවත්පත වාර්තා කරනවා මුල් පුවතට පාස්කු බෝම්බ කරුවන්ට අනුබල දුන්නයි චෝදනා හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් මද්‍රසා පාසල් විදුහල්පති ඇතුළට කියලා දිවෙන පුවත්පතත් ඔවුන්ගේ මුල් පුවත වාර්තා කරන්නේ ඒ විදිහට AJA අබේනායක මහත්මයා තමයි එම වාර්තාව ඉදිරිපත් කරන්නේ දිවෙන පුවත්පතට අර විහිළු කතාවක් තියෙනවානේ මේ අපායේ අපේ අය ඉන්න කුටිවලට දොරවල් නැහැලු මොකද කාටවත් එළියට යන්න දෙන්නේ නැහැ ලංකාවේ ප්‍රථම DIG වරිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියෝ සටනට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේ කම්බරියත් එතනට ඇවිත් තියෙනවා කාන්තා DIG වරිය පොලිසියට ආඩම්බරයක් කියලා පොලිසි විශේෂභාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයා සඳහන් කරනවා මේ කාරණාව ගැන වැඩි කතා කරන්න ඕනේ මොකද එතුමාද හත් වෙනිපැයි එනවා ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් පුවතම දිවයින පුවත්පතේ ඡායාරූපිකුනුත් වාර්තා කරනවා අපිට එයත් මේ වෙලාවෙන් පෙන්වගෙන යන්න හැකියාව ලැබෙවි DIG බිම්ෂාන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී වරුන් පෙරට කියලා එම් වාර්තාව ඉදිරිපත් කරනවා මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියට නඩු පැවරීම ගැන කනගාටු වෙනවා කියලා ඇමති සරත් වීරසේකර කියන කතාව එතන සඳහන් වෙනවා ඒ වගේම තමයි දිනමින පුවත්පත වාර්තා කරනවා කඩු 6000ක් ගෙන්වීම ගැන කාදිනල් හිමිගේ පෙත්සම මාර්තු 5 වෙනිදා කැඳවයි පොලිස්පතිට වග උත්තරකරුවන්ට නොතීසි කියලා සඳහන් කරනවා පාස්කු ඉරුදින සසුපහර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාල සීමාවේ කිසියම් පිරිසක් කඩු 6000ක් පමණ රටට ආනයනය කළාය කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවල නියෝග නිකුත් කරන්නයි ඉල්ලා කොළඹ අගරදුගුරු මල්ගම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ රීඩ් ප්‍රෙස්සමක් මාර්තු 5 වෙනිදා කැඳවන ලෙස අභියාචන අධිකරණය නියම කර තියෙනවා කඩු 6000ක් ගෙන්වලු 400යි හොයාගෙන තියෙන. එතකොට ඉතිරි 5600 ගිල්ලද කවුරුවත් කියන එක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒ අතරේ DIG තෙන්නකෝන් මහත්මයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ නම පාවිච්චි කරලා කප්පම් කල්ලියක් කරපු ක්‍රියාවක් පිළිබඳව තමයි කරන්දෙනි එම් සුසිල් ප්‍රියන්ත ප්‍රධාන සිරස්සලේ හෙටට අද වාර්තා කරන්නේ. අද පුවත්පතට ගාලු දිසා අධිකරණ සංගණායක හිමිගෙන් ලක්ෂ 10ක කප්පමක් කිල්ලු රතවාහන OIC ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇතුළු පහක් අත්අඩංගුවට ගාලු දිසාවේ අධිකරණ සංගණායක බ්‍රාහ්මණවත්තේ විමලවාස 30 හිමියන්ගේ රුපියල් ලක්ෂ 10ක කප්පම ඉල්ලු බව කියන රතවාහන පොලිස් ස්ථානාධිපතිවරයෙක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර සිටින පොලිස් ස්ථානාධිපතිවරයා මහනුවර පොලිසියක රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් මන්ත්‍රීවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරයෙක් පුංචි මන්ත්‍රීවරයෙක් කොහොමද ලොකු එක්කෙනෙක් වුණා නම් ඊළඟට මේ සිද්ධිය පිළිබඳව සඳහන් කරනවා පෙරේදා රාත්‍රියේ මෝටර රථයකින් පැමිණ විමලවාස 30 හිමියන්
කුඩුවෙලඳාමට සම්බන්ධ බවට තමන්ට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන ලෙසත් ඇතනම් තමන් වහන්සේ රැගෙන යාම නැත්නම් තමන් වහන්සේ රැගෙන යාමට සිදුන බවත් පවසා තිබෙනවලු ඒ සමගම ක්‍රියාත්මක වූ විමලවාස තිස්ස හිමියන්ගේ ගෝලියෙකු මේ බව දන්නා පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දීලා තිබෙනවා පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමග සැකකරුවන් පිරිස පලා ගොස් තිබෙනවා කියලායි අද පුවත්පත වාර්තා කර සිටින්නේ දිවයින පුවත්පතේ වාර්තාවකට යන සුදානම් කොරෝනා එන්නතකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ දෙවන මාත්‍රාව ගැන සති දෙකකට පසුවයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ මේ සඳහන් කරන විට ඇමරිකාව පරීක්ෂණ පවත්වන්නේ ඇමරිකාව හොයාගත්තු එන්නත ගැන විතරයිද ඒ කියන්නේ ෆයිසර් එන්නත ගැන විතරයිද නැත්නම් මේ කොවැක්ස් ලංකාවට ගෙනෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධ පරීක්ෂණ පවත්වනවා කියන එක ගැන හරියට සඳහනක් නැහැ දැනට ලෝපුරා භාවිත කරන කොරෝනා මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත මගින් දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙක කාලයක් ගත වූ පසුව තමයි හරියටම ප්‍රතිඵල ලැබෙන්නේ කියන එක තමයි ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ චීනෙන් ඕන දෙයකට ඔට්ටුයි කියලා කියන්නේ අද අරුණපත්පතතර නයනතරංග ගමගේ වාර්තා කරනවා චීන ප්‍රභේදය චීන එන්නත නව ප්‍රභේදයටත් ඔට්ටුයි කියලා සඳහන් කරනවා බ්‍රසීලියෙන් තහවුරුවක් සහතිකයක් ලැබිලා තියෙනවා චීනයේ සිනොවැක්ස් බයෝටෙක් ආයතනයේ නිපදවන කොවිඩ් එන්නත බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවේ පැතිරෙන නව වෛරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බව බ්‍රසීල පරීක්ෂකව පිරිසක් පෙන්වා දෙනවා මොකද ඇස්ට්‍රාසිනිකා එන්නත මේ බ්‍රිතාන්‍යෙන් සහ විශේෂයෙන්ම අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවෙන් හමු වන ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා ඊයේ වෙද්දි වාර්තා වී තිබුණා හැබැයි බ්‍රසීලිය කියන ඔවුන් මේක අත්හදා බලලා තියෙනවා ප්‍රතිඵල සාර්ථකයි කියලා ඔවුන් කියන විදිහට අපි මේ එන්නත බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයට එරෙහිව අත්හදා බැලුවෙමු එහිදී ඒ සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබේ කියලා වෛද්‍ය කණ්ඩායමක් සඳහන් කොට තිබෙනවා එනුව චීන එන්නතේ මාත්‍රා මිලියන 100ක් ඇනුම් කරලා තිබෙනවා බ්‍රසීලිය දිවෙන පුවත්පත බඳුන් කර නඩු විභාගයේ සම්බන්ධ වෙනොත් ඡායරූපයක් සමගින් වාර්තා කරන මුල් පුවතක් බඳුන් කර නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩලු දෙකක් නීතිපතිගේ ඉල්ලීම අගවිනිසුරු ඉටු කරයි ඒජේ ඒ අබේනායකගේ වාර්තාව ඉදිරිපත් කරන මහ බැංකු බැඳුම් කර නිකුතු වෙන්දේසියේදී දින වෙන්දේසි දෙකකදී රජයට අයත් රුපියල් බිලියන 51.98කට ආසන්න මුදලක් සවද්ද සාපරාධිකාරී පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පැවරීමට තිබුණු නඩු කටයුතු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල දෙකක් පත් කරලා තියෙනවා නීතිපති දප්පුදල් දිවේරා මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුව දෙවන බැඳුම් කර නඩු විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරු දමිත් තොටවත්ත මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසර්දින් යන මහතුරු සමන්විතයි එම විනිසුරු මඩල විසින් 2016 3/29 වෙනිදා සිට සිදු වූ බැඳුම් කර වංචාවට එරෙහිව නඩු විභාග කිරීමට නියමිත අතර 2016 3/31 වෙනිදා සිදු වූ තෙවන බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නඩු විභාග කිරීම අමල් රණරාජ ආදිත්‍ය පටබැඳිගේ හා නාමල් බලල්ල යන ත්‍රිපුද්ගල විනිසුරු මඩල හමුවේදී සිදු කිරීමට නියමිතයි මම මේ කතාව සම්පූර්ණයෙන්ම කිව්වේ බැඳුම් කර නඩුව සම්බන්ධයෙන් දිගින් දිගටම යනවා ආණ්ඩුව විසින් කියලා තියෙනවා පැහැදිලිව වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට අධිකරණය විසින් කටයුතු කරනවා ඇති කියලා ඒ සම්බන්ධයෙන් කරන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වාර්තා කරේ වවුනියාවෙන් පුපුරන ද්‍රව්‍ය හමුණු පුවතයි අපි වාර්තා කර සිටියා මේ පුපුරන ද්‍රව්‍ය ප්‍රභූ ඝාතනයක් සඳහා එක්රැස් කර තිබුවාද කියලා ප්‍රශ්නයක් තියනවලු එහෙම විමර්ශනවලදී සැකයක් මතුව තිබෙනවා කියලා අද අරුණපුවත්පතට එෆ් අස්ලම් වාර්තා කරනවා වවුනියාවෙන් පුපුරන ද්‍රව්‍ය හමුුනේ ප්‍රංශ කොටිනායකයාගේ ප්‍රභූ ඝාතන සැලැස්මක ප්‍රතිඵලයක් විදියටදයි කියලා සැකයක් පළ වී තිබෙන බව වාර්තා කර සිටිනවා අරුණපුවත්පත ඒ අනුව වවුනියාව නිදුන් කර්ණි සේනපිලිව ප්‍රදේශයේදී TNA පුපුරන ද්‍රව්‍ය කිලෝ 24ක් සමාවෙන්නේ TNT එත් පුපුරන ද්‍රව්‍ය තමයි හැබැයි ওই දේශපාලන පුපුරන ද්‍රව්‍ය මේ TNT පුපුරන ද්‍රව්‍ය කිලෝ 24ක් සහ C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය අඩංගු ඒ සංචිතයත් හොයා ගැනීම පිළිබඳව කරපු පරීක්ෂණවලදීත් අනාවරණ වී තිබෙන කාරණයක් තමයි අත්අඩංගුවටගත් පුද්ගලයා කොටි මහවිරු පෞලික සමාජිකයෙක් බව හඳුනාගෙන තිබෙනවා මේ පුද්ගලයාගේ සහෝදරයෙක් 2006 දී මිය ගිහිල්ලා තියෙනවා යුද්ධය නිසා ඊට පස්සේ ප්‍රංශ කොටි නායකයාගේ ප්‍රභූ ඝාතන සැලැස්මක් දැයි සැකයක් පවතිනවා මොකද මේ කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන කොටු නායකයා මීට පෙර ත්‍රස්ස ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙරට ද්‍රවිඩ තරුණයන් මෙහෙ වූ විදේශගත කොටි ජාලයේ ක්‍රියාකාරී සමාජිකයෙක්ලු ඔහු ඉන්නේ ප්‍රංශයේලු ඒ නිසා මේක ප්‍රභූ ඝාතනයක් සඳහා ක්‍රැස් කළාද කියන සැකය පිළිබඳව සඳහන් කරදී සාලි කුමාර් ගුණසේකර කරන වාර්තාවක් තියෙනවා
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයක් කී අපට පුටාගත්ත ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා කියා සිටියා කැලෑ කපන එක වැඩි වෙලා තියෙනවා මේකට අපිට සම්බන්ධ අපිත් එක්ක වැඩ කරන ස්වාමින් වහන්සේ නමකුත් ඉන්නවා කියලා මම කැලෑ කැපුවේ නැහැ ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු කියලා පනාමුරේ තිලකවංශ හිමියන් කරන ප්‍රකාශය අරුණපුවත්පත් සඳහන් කරනවා තරහ අවසරයි ඒක තමයි අපිත් මේ බැලුවේ තරහ අවසරයි दिनमीपत्पते वार्ता सुधरम केरवल पिटीय कसलांगने हदीसी गिन्नक छायारूप्यक वार्ता कर्ण दिनमीपत्पत अनूर प्रेमलालतमय मे वार्ता विद्रिपटकराने केरवल पिटीय हदीसी गिन्नक दिनमीपत्पते वार्ताव केरवल पिटी कसलांगने हदीसी गिन्नक ये पस्वे हटगद भव कोलब गिरणी मेके प्रकाशके प्रकाशकर एम गिन्न पालने के कोलब गिरणी मेके नाविक हमदावे गिरणी मेके कटितुकर्मी सिद्ध भवस्व එම ගින්න හේතුවෙන් අද්‍රව්‍ය භාවිතා කරන්නන් නිසා මේ හේතු වෙන්නේ නැති කියලා සඳහන් කරනවා ඔවුන් මේ කසට ගිහිල්ලා ගිනි තිබුවද කියලා කතාවක් තියෙනවා කොහොම හරි කෙරවල පිටියේ කසලංගනේ හදිසි ගින්නක් කියන එකයි වාර්තා කරන්නේ ඡාය රූපයක් සමගම අපි සූදානම් වෙනවා හමුදාපතිතුමන්ව සම්බන්ධ කරගන්න මේ වෙලාවේ එතුමගෙන් දැනගන්නට පුළුවන් මේ රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂාව සහ කොවිඩ් तत्व में कारण देखम दैनगनीमठ हकिया अभी तक संबंध आरक्षक मांडलिक प्रधान जनरल शवेन्द्र श्रीलामेतुमान हमदापुतुमान शुभदास कबूतुमान आई भवन मुलिम दैनगनिकमती कॉविड संबंधन गत्ता मे विधि मे खाली एन्नत्किरी में वेडसटहन आरंभ कर लती मेत्तुमनि कोहमद हमदापुतुमनि एन्नत्किरी में वेडसटहन दनट क्रियात्मक वेन्ने मुलु रटम දදාස් විසික වසරදී එන්නත් කිරීම කටයුතු ඉවර කරලා ප්‍රතිශක්තිකරණ ජාතියක් බවට පත් කරනවා කියලා රජය නිවේදනයක් නිකුත් කරලා තිනවා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් තත්ත්වය කොහොමද කියලා එන්නත් කරන වැඩ පිළිවෙලට සම්බන්ධයෙන් ඔව් විශේෂයෙන්ම දැන් එන්නත් කරන එක පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා කව රටේ තත්ත්වය ඔව් කොවිඩ් ගත්තම ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 514 දෙනෙක් තමයි වාර්තා වුනේ इन दहतुन दिन वार्तावाण्य मे पितरटवलीं श्रीलंकाट रगिन आयवलु दिन कीपे दिम पितरटवली रगिन आयुनतर कोसादित्यान सेलक्यु दहतुन दिन की सेलक्यु प्रमाण अज्ञन संख्या वर्णन वार्तावनु लभनो कैसे अभी एन्नाकर्णे अनात्र तुरद लंका कोई पालने करगेम सदा गंधु शीलुम क्रियामार्ग गणतम पितरा अभी බලාගෙන कैसे वेता अभी मे वन पिटार हमुनो लक्ष पहे ये संख्या तमय भाविता कर लाम पारिश्रमें कोपमन तपी पारिश्रमिंग अत्यावश्य खंडा तूरगन तमय मे नत्कर्णे कराने मेहदी विशेष अभी पशुगीय दिन कीपेदी श्रीलंका तुल कोई आसादित प्रदेश मधुनागेन ये प्रदेश वलीन कोविड අනිකුත් ප්‍රදේශවලට අනිකුත් ආවලුන්ට පැතිර යන වළක්වන ක්‍රමවේදයක් ඉලක්ක කරගෙන තමයි මේ එන්නත්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ කරගෙන යන්නේ. දැනට ඊට අමතරව යම් කිසි ප්‍රතිශතයක් මේ ජනතාව සමග ගැටෙන අපි අර ප්‍රථම අධීරේ රජයේ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ශාස්ත්‍රයට හමුදාවලට පොලිසියට දුන්නා වගේ දැනට මේ ජනතාව අතරත් ඉන්නවනේ අර කිව්වා වගේ පළවෙනි දවසේ අපි දැක්කා පෙන්නවා මේ කැලිකසල සහ අනිකුත් සුද්ධ කරන පවිත්‍රතාවල කට්ටියකට දුන්නා මොකද ඒකට හැමතැනම වෙදිනින් ඉඳා ඒ වගේම තවත් ඉන්නවා සංඛ්‍යාවන් ජනතාවත් එක්ක ගැටෙන කණ්ඩායම් අපි ගත්තොත් කඩවල් වල ඉන්නවා සුපර් මාකට් වල ඉන්නවා ඊළඟට උසාවි වල ඉන්නවා සමහර ස්ථානවලදී ඒත් එක්කම ආර්ථික වශයෙන් වැදගත් වෙන වරායේ හමුවන ස්ථාන වැදගත් වෙනවා ඒ වගේ වැදගත් මහජනතාව සමග ගැටෙන සංඛ්‍යාවන් ස්ථාන වලට යම් කිසි ප්‍රතිශතයකට බහුතරය මේ ආකාරයෙන් කොවිඩ් හමුවන ස්ථාන වලින් පැතිර යන ඒ ගම්මාන නැත්නම් ග්‍රාම නිලධාරි වසම් ඒ වගේ දේවල් තෝරගෙන තමයි අපි එන්නත්කරණය කරන්නේ මේක ඉතාමත් ඕනකමින්
විශේෂයෙන්ම මේ යම් කිසි සැලසුමකට අනුව මේ නත්කරණය කරගෙන යන්නම තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ. ජෙනරාල්තුමනි දැන් අවසාන ඉලක්කම කියන්න අමාරු බව ඇත්ත. හැබැයි ඇස්සමෙන්තු ගත කරලා තියෙන විදිහට අපිට එන්නත් කොච්චර විතර ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවද? ලෝකේ මෙහෙම එන්නත් බෙදියාමේ විෂමතාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ తත්වයේ තුල අපිට අර අපි බලාපොරොත්තු වෙන්නත් ප්‍රමාණය ලැබෙයිද? කොහොමද ඒ කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිචාරය ඔබතුමාගේ? දිනෝෂ මෙහෙමයි දැනට ශ්‍රී ලංකාවේ අපිට දැන් ඇස්ට්‍රාසෙනිකා ඉන්දියාවෙන් ඔක්ස්ෆර්ඩ් දිනේ ලක්ෂ 5ක් ඉඳලා අපිට හම්බුණා. ඒ ඇත්තටම ලක්ෂ 5යි ගොම ලක්ෂ 2ක්ම ආරක ජනගහනයකට දෙකක් එන්නත් කරණය කරන්න ඕනේ. ඊට අමතරව රජයේ විසින් මිලියන 18ක් මුදලට ලබා ගැනීමට ඇස්ට්‍රාසෙනික එන්නත ඉල්ලුම් කරලා තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කතා කරාම ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% ප්‍රතිශතයකට එන්නත් ලබා දීමට නියමිත තිබ්බා. නමුත් ඒකත් 27ක් වගේ දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙන බව උන් දැනුම් දීලා තිබෙනවා. ඉතින් මේ හා සංඛ්‍යාවන් අනිවාර්යයෙන්ම එන්න තිබෙනවා. ඊට අමතරව ඉතුරු අවශ්‍ය ප්‍රමාණය අනුව දැන් ෆයිසර් එන්නත තමයි බොහෝ දුරට එහෙන් එන්න තිබෙන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විවිධ වර්ගෙන්න පුළුවන්. නමුත් ඒත් එක්කම විවිධ රටවල වලින් චීනෙන් ලක්ෂ 5ක ප්‍රමාණයක් ලබා දෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. ඒත් එක්කම රුසියාවේ මුත් ඒ ආකාරය දැනුම් දීපෙනවා. ඒත්ක හමුදා අතරත් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව ඉන්දියානු හමුදා වශයෙන් හමුදා වලින් අපේ ත්‍රිවිධ හමුදාවට සංඛ්‍යාවන් මේ වෙනදි ඉල්ලාගෙන තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ හමුදාවට එන්නත් ඒ ආකාරයෙන් නොමිලේ ලබා දීමේ ක්‍රමවේදයක් ඔවුන් අනුමත කරලා තිබෙනවා. ඉතමතර රුසියාවේ මුත් මේ ආකාරයෙන් පෞද්ගලික අපිට කතා කරලා තිබෙනවා. හමුදා ප්‍රධානීන් ඔවුන් කතා කරලා දෙනවා හමුදාවේ සැලකිතු සංඛ්‍යාවකට මේ ආකාරයෙන් ලබා දෙන්න ඔවුන් උත්සාහ කරනවා. ඉතින් මේ ආකාරයෙන් සැලකිතු ප්‍රමාණයක් ඔය කියපු ගණන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. හොඳයි. අවසන් වශයෙන් ඔබතුමාගෙන් කෙටියෙන් දැනගන්න කැමතියි මේ දිගින් දිගටම කරනවා කියලාත් කියපු සියලු දේවල් මේ වෙනකොට කරලා අවසන් ඉදිරියටත් ක්‍රමින් පවතිනවා. රටවිරුවන් ලංකාවට ගෙනේම සම්බන්ධයෙන් පහුගිය කාලේ දිගින් දිගටම කතා කරා. ඔබතුමා පැහැදිලි කළා කිව්වා බුද්ධික දිනුවිස අපි මේ හැමෝම ගේනවා. ඒක වැඩපිළිවෙලක් කරලා තිනවා. ඒක ආවට ගියාට කරන්න බෑ කියලා. මේ වෙනකොට තත්ත්වය කොහොමද? තවත් ඉස්සරහට අරගෙන යන්නට කටයුතු කරනවාද? ඇත්තටම මේ අවස්ථාවේ අපි මේ කතා කරන අවස්ථාවේ 9475ක් පමණ පිටරටවලින් ආපු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනක් වෙනවා. මේ වෙලාවේ 475ක් පමණ. ඔව්. ඊයේ දිනේදී පමණක් ශ්‍රී ලංකාවට 977 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ආවා. කසක ස්ථානෙන් 210ක් ඇතුළුත්ව කොරියාව, කුවේට්, සෞදි අරාබිය, අරාබි මිරේස් රාජ්‍ය, ඉන්දියාව වගේ රාජ්‍ය රටවල් වලින් මේ ආකාරයෙන් ගෙනාවා. අද දිනේ වාර්තාගත අන්තමින් 1479 දෙනෙකු ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මේ අතර විශේෂයෙන්ම පිටරටවල වලින් කුවේට් රාජ්‍යයෙන් 300ක් පමණ, ඉතාලියෙන් 300ක් පමණ, කටාර් රාජ්‍යයෙන්, අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් 200ක් පමණ, සියලුම රටවල් මේ අතර දෙනවා සෞදි අරාබිය, මේ ආදී වශයෙන් රටවල් කිහිපයකින් අද 1479ක් ලංකාවට රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ මේ විශාල සංඛ්‍යාවක් එක දිනකට ඔබ දපේනවා ඇති. ඉතින් අපි කිව්වා 500ක් 700ක් අතර අනිවාර්යම සෑම දිනකම ගේනවා කියලා. ඉතින් 500ක් 700ක් දින තුනකට සරින සංඛ්‍යාවකුත් අද දිනේ ගේන්න අපි ඒ ආකාරයෙන් කටයුතු කරනවා. සම්පූර්ණයෙන්ම කී දෙනෙක් ඇවිල්ලාද හමුද අපතුමනේ? දැනට ලංකාවට මේ දක්වා ගුවන් මගින් පමණක් 92653 දෙනෙකු රැගෙන ඇවිල්ලා තිබෙනවා. මුහුදු මාර්ගයෙන් රැගෙන ආපු සංඛ්‍යාවක් තියෙනවා. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවට පිටරටවල රැකියා කරන අයවලුන් 96355 දෙනෙකු ශ්‍රී ලංකාවට අපි රැගෙන ඇවිල්ලා තිබෙනවා. බොහොම ස්තුතියි හැඩ්ස් ඔෆ් ඔබතුමන්ට. අපේ රටවිරුවන් සම්බන්ධයෙන් කියන රටේ ඉන්න අය ගැන විතරක් නෙවෙයි අපේ රටේ පිටරට ඉන්න අය පිළිබඳවත් කතා බහ කරනවා, හොයලා බලනවා, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. බොහොම ආඩම්බරයි අපේ රට ගැන සහ අපේ රටේ බල අධිකාරිය සම්බන්ධයෙන් ගත්තහම ඔවුන් සම්බන්ධයෙන් අපිට එක සම්බන්ධ වුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශෛලේන්ද්‍ර සිල්ලම් එතුමන්, එතුමා තමයි හමුදා එතුමන්. අපි හැමදාම උදේට බලන් ඉන්නේ කොහොමද එතුමාව සම්බන්ධ කරගන්නේ කියලා. දවස සම්පූර්ණයි විස්තර ටික හරියට දැනගන්නට පුළුවන්. අපි ඉස්සරහට කරන්නේ මොනවද කියලා දැනගන්නට පුළුවන්. 2018 දී මනම්පෙටියේ වැලිකැණීම් ව්‍යාපෘතිය අයත්තා ක්‍රියා රසක් කියලා දිනමින අද වාර්තා කරනවා මුල් පිටුවේ. මුල් පුවත් අතරට විශේෂ විගණනයකින් හෙළිවෙයි ඇමති ලේකම්ගේ ලයිස්තුවකට පවරලා
අලිමං වැලි මංකඩ වලින් 183ක් නිදහස් ටිපරත සංගමයට ජනාධිපතිවරණයෙන් පසු කාර්යාලයට ගිනි තියලා මෙහෙමයි සඳහන් වෙන්නේ ධනුෂි ගොඩකුඹුර මේ වර්තා ඉදිරිපත් කරන්නේ 2018 දී ආරඹු මනම් පිටියේ වැලි කැණීම් ව්‍යාපෘතියේ අයතා ක්‍රියාරසක් ඒ විතරක් නෙවෙයි අක්කර 3000ක් සෝමාවතී වනරක්ෂිතයෙන් අල්ලා ගැනීමේ සංවිධානාත්මක පිරිසක් කටයුතු කරනවා කියලා මෞබිම් පුවත්පත වර්තා කරනවා සෝමාවතී ඉඩම්කොල්ලේ මායිම් කණුගලවා අක්කර 3000ක් අල්ලන්න මෙහෙයුමක් වර්තා කර සිටින්නේ සවනි ශේෂාදි මේ අනුව අක්කර 3000ක ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට මේ පිරිස කටයුතු කරලා තියෙනවා කියලා කටයුතු කරමින් පවතිනවා කියලා ඕන ආරක්ෂක ලේකම්තුමාට දැනගන්න එක අපි කිව්වා අපි ඊයේ දවසේදී පුවතක් වර්තා කරා ඒ පුවතත් දැන් ඔබට නරඹන්නට හැකියාව ලැබෙයි නැවත වතාවක් ඊයේ දවසේ වාර්තා වුණා විදුහල්පතිවරයෙක් ගාල්ල බද්දගම ප්‍රදේශයේ එතුමා කොවිඩ් ආසාදිව සිටි පාසලක විදුහල්පතිවරයෙක් නිවසෙන් පලා ගිහිල්ලා කියලා අද ඊයේ වැඩසටහන අවසන් වෙච්ච වගාම මට දුරකථන මතුමක් ලබා දුන්නා ගාල්ල වාර්තාකරුව අපේ ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා තෙලිකඩ ප්‍රදේශයේ එතුමා මට පැහැදිලි කරලා දුන්නා එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා ඔවුන්ව සම්බන්ධ කරලා දුන්නා අපි ඒ සම්බන්ධයෙන් තමයි දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයිබෝන් ඔබතුමන්ට अभी तक संबंध दम्मिक प्रियदर्शन विधुअल विधुअल मुखदे खता मुखदूने ඇත්තටම මේ බුද්ධික මහත්මයා මම දැන් කොවිඩ් ආසාදිතයෙක් විදිහට ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඉන්නේ පද්‍යම් ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට මට ගිය සතියේ සිකුරාදා දැනගන්න ලැබුණා ඊට කලින් දවසේ පාසලට ආපු දෙමාපියෙක් හමුදා සමාජිකයෙක් දෙමාපියෙක් විදිහට ආවේ එයා කොවිඩ් පොසිටිව් වෙලායි කියලා සිකුරාදා ඒ කියන්නේ 12 වෙනිදා එතකොට 12 වෙනිදා එදා ඒ දැනගත්ත මොහොතේම මම අපේ අදාළ මේ ප්‍රදේශයේ PHI මහත්තයාට දුරකථනයෙන් දැනුම් දුන්නා මෙන්න මේ කතන්දරය තියෙනවා කොවිඩ් ආසාදිතයෙක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා මම මොකද කරන්න ඕන කියලා. එතකොට එතුමා ඇහුවා ඒ විස්තරය. එතකොට අර දෙමාපියන් මාත් එක්ක විනාඩි 5ක්වත් ගත කරේ නැහැ කාර්යාලේ. එතුමගේ රාජකාරිය කරගෙන ගියා. මට PHI මහත්තයා කිව්වේ දවස් 8කින් 10කින් විතර PCR එකක් අපි කරමු විදුහල්පතිතුමා බය වෙන දෙයක් නැහැ කියලා. නමුත් අමුද දවසේ බද්දගම ප්‍රදේශයේ PCR කරන දවසක් කියලා මම නැවත PHI මහත්තයාගෙන් දැනගත්තා. මේ කියන්නේ 15 වෙනිදා. මමම මෙතුමත් එක්ක සාකච්ඡා කරලා ස්වේච්ඡාවෙන්ම ගිහිල්ලා PCR එක කරගත්තා. මොකද මට වගකීමක් තියෙන හින්දා. ඔව්. එතකොට ඒ PCR එකෙන් පස්සේ මම කෙලින්ම නිවසට ගියේ ඒකත් PCR මහත්තයත් එක්ක සාකච්ඡා කරලා. මම කොහොමද ඉස්කෝලේ යන්නේ? මම ගෙදර යනවාද? ඔව්. මම පිටවීම අත්සන් කරෙත් නැහැ. ડોක්ටර් අහනකින් කාටවත් වැඩ බාර දෙන්නේ නැතුව මම ගෙදර ගිහිල්ලා නිවසේ ගත කරා. මොකද ප්‍රතිඵල එනකම්. ඒක තමයි මගේ වගකීම. මගේ පාසලේ දරුවන් 2700ක් ඉන්නවා. එහෙම ඉන්නකොට මට සඳ දවසේ මම ගෙදර හිටියේ අඟහරුවාද 16 වෙනිදා ගෙදර හිටියේ 17 වෙනි බදාදා මම ගෙදර හිටියේ 17 වෙනි බදාදා දවල් 12යි 12ට මට නැවතත් අපේ PHI මහත්තයා කතා කරලා කිව්වා විදුහල්පතිතුමා ඔබ ආසාදනය වෙලා තිබෙනවා බය වෙන්න එපා ඔබතුමාගේ ඇඳුම් ටික සූදානම් කරගෙන අවශ්‍ය කලමනා කරගෙන ඉන්න අපි හවස් වෙලා එනවා ඔබතුමා එක්කගෙන යන්න කියලා ඔව් ඉතින් මම යනවා කටයුතු කරලා ගෙදර ඇඳුම් බෑග් ටික හදාගෙන මට ගෙනියන්න ඕන දේවල් ටික හදාගෙන මම සූදානම් වුණා ප්‍රතිකාර මධ්‍යස්ථානට යන්න. හවස 3 විතර වෙනකොට අපේ අදාළ අපේ ප්‍රදේශයේ ආරච්චිකන්ද ප්‍රදේශයේ ඉන්න PHI මහත්තයා මොසට ඇවිල්ලා එළියෙන් පුටුවක් තියාගෙන මම වාඩි කරලා මගෙන් සියලුම තොරතුරු ගත්තා. ඒ වෙලාවේ ඉක්කොඩ පොලිසියේ නිලධාරි මහත්මයෙකුත් ආවා. එතුමත් අදාළ තොරතුරු ගත්තා. ඒ සියල්ල අරගෙන හතර විතර වෙනකොට අපිට අදාළ ප්‍රදේශයේ අරච්චිකන්ද ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට මුන්දර කතනින් කතා කරා ડોක්ටර් නලින්ට කතා කරලා සීරම් විස්තර දීලා මම සූදානමින් හිටියා මම එකගෙන යන්න එනකම් ඊට පස්සේ රෑ 9ට 9:00 මාට විතර තමයි රජේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා මාව ප්‍රතිකාර මධ්‍යස්ථානට එක්කගෙන ආවා පලා ගියා කියලා කියන ප්‍රවෘත කොහොමද ක්‍රියා වෙන්නේ නැත්නම් එහෙම දෙයක් ඒක තමයි මට හිතා ගන්න බැරි ඇයි මෙහෙම වෙන්නේ කියලා මම පලා යනවා නම් ඇත්තටම බුද්ධි මහට කොහෙද පලා යන්නේ? ඇයි මම පලා යන්නේ? ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මගේ දරුවෝ 2500 මම දෙන ආදර්ශය මොකද්ද? මම පලා ගිහිල්ලා. මගේම දරුවෝ දෙන්නෙක් ගෙදර ඉන්නවා. මගේ බිරිඳ ඉන්න මේ සියලු දෙනා අපි ගෙදර හිටියා. අපිට පැහැදිලියි ඔබතුමා මේ වෙන විට ඉන්නේ කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයක තමයි මම ඉන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම සම්බන්ධ කරගන්න බැලුවා ડોක්ටර් නලින්ව වෛද්‍ය නලින් මැතුමා. ඒ වගේම තමයි මාත් එක්ක කතා බහ කරා වෛද්‍ය නිලධාරීතුමන්. AHBP ගුණවර්ධන මැතුමන් එතුමත් එක්ක කතා කරාම එතුමා පැහැදිලිව කිව්වා අපිට මේ වார்த்தාවත් වෙන්නට පුළුවන්. කිසිම හැංගීමේ කටයුත්තක් සිද්ධ කරලා නැහැ කියලා. අපේ අතින්
යමක් වැරදියක් වෙන්න බෑ වැරදියක් වෙන්නට බෑ පුවත්පතක වාර්තා කරලා තිබුණත් ඒ ප්‍රවෘත්ති හරියට හොයල බල වාර්තා කරන්න ඕන ඒක නිසායි අපි මේ විදිහට කරේ බොහොම ස්තුතියි ප්‍රදීප් ගුණවර්ධන මහත්මයාටත් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරාට අපේ ප්‍රවෘත්ති වාර්තා කරුවන් අපිට එක හිටපු අය හෝ වේවා ඔවුන්ටත් වගකීමක් තියෙනවා ස්වාධීන රූපානිසයෙන් වැරද්දක් වෙන්නට බෑ ඒ වගේම තමයි අපි ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ වගකීම සම්බන්ධයෙන් අපි ගොඩක් ආඩම්බරෙන් කතා කරනවා වද්දගම් ක්‍රිස්තුදේව විදුහලේ විදුහල්පතිතුමාටයි මේ සිද්ධි සිද්ධ වුණේ එතුමා ක්‍රය කරපු ආකාරය ගැන අපි පස්සෙන් වගේම හැම කෙනෙකුටම කියනවා මේ විදිහට වල්කීම් සහිතව වැඩ කටයුතු කළොත් ඉතාමත්ම වටිනවා කියලා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔව් අපි සූදානම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයක් මෞබිම පුවත්පති නුපුටා ගන්න ඒ තමයි ජාතික ආර්ථිකයේ අභියෝගය බාර ගනිමු ඒක ජය ගනිමු නව මාවතකට ගමනකට නව ගමනකට සූදානම් වන්න කියලා උපදෙස් ලබා දෙනවා ව්‍යවසායකයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලන්නේ සෞඛ්‍ය සීමා හැර සංචාරකයන්ට සියලු පහසුකම් රජය ලබා දීලා තිබෙනවා कोविड मर्द नियंत्रण लबादी होटल सेवकन संचारक मगपेन्वन हा रियदुरावि कार्यमंडल संधा प्रमुखतावलक्म कि साकच्चावीति संचारकैन आसादितया नोवनवस्तावल अवधारणे करण मे कारणव संचारकैन आसादितया नोवनवस्तावल පහසුකම් සපයන්න නිරෝධාන්ට ලක්ීමේ අවශ්‍යතාවක් නොමැති බවත් යෝජනා වී තිබෙනවා. ඒ වගේම 10 වෙනි ස්ථානයේ කොවිඩ් මර්ධනය අතින් ශ්‍රී ලංකාව පසුවන නිසා සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට මේ කාරණාව යොදා ගන්න පුළුවන්. මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික ප්‍රණාලි ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාවේදී සඳහන් කළ බව මෞබිම් පුවත්පත කියා සිටිනවා. අපි කලින් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කතා බහ කරා වෛද්‍යවරයාත් මේ වෙලාවේ ඉන්දිකට හැකියාව ලැබලා තිනවා සම්බන්ධ කරගන්න ආයුබෝවන් ඔබතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වෙනවා AHBP ඔබතුමා ආයුබෝවන් ආයුබෝවන් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමා සෞඛ්‍ය වල්දින්දාරිතුමන් මේ ප්‍රදේශයේ නලින් ડોක්ටර් නලින් එක්ක ඔබතුමත් වැඩ කටයුතු කරනවා මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ සිද්ධියේ සත්‍යතාවය මොකද්ද අසත්‍යතාවය මොකද්ද කියලා එහෙම දෙයක් නැහැ දැන් සමාජ විද්‍යාලවල පළවෙලා තියෙනවා මේ විදුහල්පතිතුමා හිටියේ නැති එකල එහෙම සම්බන්ධයක් කතාවක් එතන ඇතුන්නේ නැහැ විදුහල්පතිතුමා හිටියේ නැහැ නැත්නම් පලා ගියා කියලා කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ නෑ නෑ හොඳයි බොහොම ස්තුතියි ඒ අපිත් එක්ක සම්බන්ධ වුණේ AHBP ගුණවර්ධන සෞඛ්‍ය වැල්දින්දාරිතුමන් තොරතුරු පැහැදිලිව වාර්තා කිරීමයි අපගේ බලාපොරොත්තුව තිරසර සමාන ඔව් තිරස ප්‍රවෘත්තික අපි ඔව් තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටුව රැස්වෙයි කියලා වාර්තා කරනවා මහ බිම්පත්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තමයි මේ සහස්ත්‍ර සංවර්ධන ඉලක්ක විදියට තිරසර සංවර්ධන අරමුණු 17ක් හඳුන්වා දෙන්නේ SGDs හඳුන්වා දෙනවා SDGs හඳුන්වා දෙනවා මේ 17 පිළිබඳව තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටුව ඊයේ රැස් වුණා වාර්තා කර සිටින්නේ මහ බිම පුවත්පත් දිනමෙන පුවත්පතේ මුල් පුවතට ඡාය රූපයක් එක වාර්තා කරනවා චමල්ට රාජ්‍ය ඇමති ධූර දෙකක් රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ පස්වරේ දිරුන් දුන් අයුරු මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක සුදේශ කටයුතු හා අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරන සහ සුදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍ය දෙකක් යටතටපත් කිරීමත් සමග නව දිවුරුන් දීම සිදු කෙරුණා කියලා ඡාය රූපයක් සමග වාර්තා කරනවා දිනමෙන පුවත්පත අද පුවත්පත ගෙනෙන වාර්තාවක් මේක ජාතික පුවත්පතත් බොහොම එක තිබුණා ඒ තමයි V කිලෝග්‍රෑම් 1000ක් රජයට දෙන්නේ නැති උදවිය හෙක්ටාරයකින් V කිලෝග්‍රෑම් 1000ක් රජයට නොදෙන අයට සහනාධාර නැහැ කියලා ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මය කරපු ප්‍රකාශය මෞබිම පුවත්පතට මෙහිදී අමාත්‍යවරයා කියා සිටිනවා පොහොර සහනාධාර කැපුවොත් ගොවියොත් එක්ක පාරට බහිනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා ඔහුගේ ආණ්ඩුව කාලේ කිලෝ එකක් ගත්තේ රුපියල් 32ට එදා සජිත් ප්‍රේමදාස හිටියේ කොහෙද අපි ගන්නේ වියලි නාඩු V කිලෝවක් රුපියල් 52ට අද ගොවියට හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා විපක්ෂය හදන්න වී මිලදී ගෙනෙමින් ජාතික වැඩපිළිවෙල කඩාපක් කප්පල් කිරීමට එළමෙන අලුත් අවුරුදු රුපියල් 97ට සහතික මිලකට අපි සහල් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය මාත්‍ය ශෂීන් රාජපක්ෂ මහත්මයා කළා ප්‍රකාශයක් වී සහතික මිලට ලබා දීමේ වැඩපිළිවෙලට ගැටලුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. යනුව පොහොර සහනාධාර ලබා දෙන හැම ගොවියෙක්ම හෙක්ටාර 1000ක් රජයට ලබා දෙන්න ඕනේ මේක මුද මේ නිකන් නෙවෙයි මුදලට ලබා දෙන්නේ එහෙම කියද්දි දැන් ඊයේ අපි වාර්තා කර සිටියා මේ අවුරුදු 4කින් කිරිපිටි ආනයනය කරන එක නතර කරනවා කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරපු ප්‍රකාශය අද අරුණ කතුවරයා ලියන්නේ මේ ගැන තමන්ගේ කතුවැකිය ඒ තමයි සිව් වසරකින් කිරිපිටි නතර කරමි වම්බුව තමයි මේක තමයි සිරස්සලය
අමාත්‍යවරයා ඔළුවෙන් හිටගෙන කියා සිටියත් කිරිපිටි ගෙන්වීම නවතා දියරකිර ප්‍රචලිත කරන බව කීම එකහෙලා පිළිගැනීම අසූරිය අසීරිය කිරිපිටි ගෙන්වීම නවතන බවට මීට පෙරද ප්‍රතිඥා දුන් සිටියත් අද දක්වාම මේ අරුණ කත්වයේ අපි කියා සිටින්නේ අද දක්වාම මේ ප්‍රතිඥාව යථාර්ථයක් වී නැත එනිසා කිරිපිටි ගෙන්වීම නවතන බව කී සැනින් අත්පුඩි ගසන්නට අප ඉක්මන් වන්නේ නැත එහෙනම් මොකද්ද කරන්න ඕනේ කෘෂිකර්ම ඇමතිතුමනි කිරිපිටි ආනයනය නැවැත්වීමට පෙර දේශීය කිරි කර්මාන්තයේ තිබෙන අඩුපාඩු හඳුනාගෙන එය දියුණු කරන්නට පියවර ගමු කියලා අපි අරුණ කතුවරයා කරන ප්‍රකාශය ඒ යෝජනාව කෘෂිකර්ම ඇමතිතුමාට කියන ඇමතිතුමා වැඩ කරන්න උත්සාහ ගන්නවා මේ වැඩේ කරලා බලමු ස්වාධීන රූපාණි සේවය කියලා කියන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඒ ඔබ අපි දන්නවා අපේ මුදලින් නැත්නම් අපේ ශක්තියෙන් තමයි මෙය කටයුතු කරන්නේ ඒ වගේම තමයි මේ වන විට මේ අංක 1 2 අතරට ඇවිල්ලා තියෙනවා सामान्य रजे मध्य मे योगी वार्ता करें रजेट निकन गटल सागत वार्ता करें हे भाई अभी समबर प्रवृत्ति वार्ता करवाहटमदन मे वार्ता दिवन पुत्पते नरगने त्रिकुणामले तेल टैंकी श्रीलंकावट दीमट एक गुणे न इंदिया अभी क्यूवा त्रिकुणामले तेल टैंकी लंकावट दुना कि उदयगम्मील महात्म कर्म प्रकाश अद त्रिकुणामले तेल टैंकी श्रीलंकावट दीमट एक गुणे न इंदिया अवकियाई कीर्ति वर्णकुल सूर्य में वार्ता पकड़ा चुगुनामल तेलटंकी संकीर्ण आपस श्रीलंका पवर्ण बवट इंगीमु नौ भव इंदिरा राज्य हेलिकर पुअत्तक वार्ता मेम तेलटंकी समूह श्रीलंका लबादीपट इंदिया महाकुम सारी गोपाल बेग्ले एकंगू भव अमाते उद्यगम्मील महता प्रकाश करते बुना अभी ते प्रकाश युवा एक इंदिरा राज्य पेवसुए मेम तेलटंकी समूह गण तवदुट सागच्चा प्रवर्तन बबाय दास पहाल वसरे मे मसदी श्रीलंका राज्य मे तेलटंकी लबागनीमट दर उत्साह व्यार्थना दास तुन वसरे यवकट पेवते एक्सट जाति पक्ष राज्य सिंह मेम तेलटंकी इंदी आईसु ओसी समागमट पेवरी मे गिव सुमक अत्संकर लबुआ दिदास तुन वसरे यवकट पेवति एक्सट जातक पक्ष राज्य विसीन मेम तेलटंकी इंदी आईओसी समागमट पेवरीमट गिव सुमक अत्संकर लबुआ इंदी राज्य त्रिकुणामल तेल टैंकी लंकावट लबादी में एकगुणे नत इंदी न्यूज एशिया वेब अडविय तमय तहवर करलाकम संधान मेनवा त्रिकुणामल एक तेल टैंकी अक्वत संस्थावट लबागन बह किला खनिज तेल जातिक सेवक संघ में लेखम वरया प्रकाश करण प्रकाश यदि ओह संधान करवा त्रिकुणामल वरायटाय भूमि तेल टैंकी अणु नमयाक तिबिन भवत एन टैंकी पहलवाक इंदिया नोयल समागम भावित गिनति बिन भवत इतनी टैंकी असु हतर बदगी सुमक अणु इंदिया वटायत भवत एम तेल टैंकी संस्थावट संवर्धने कर भाविता क्रीमट इंदिया मेरठ तेल भाविता क्रीमट नो विनाट समग तेल गबड्डा वक विधियट पवत्वागनेट चल संधान करवा मे विधियट उदय गम्मील मतमा की हरियटम क्रियात्मक नह कियला वृत्तीय समिति सह इंदिया पुअत्पत इंदिया वेबड वे पवसमा की मे वार्ता कलती जातिक सेवक संघ मेन एक जाति पक्षे संबंध सेवक संघ इतकोट ओन दन गहप गिवस मुखदेन शातम की गन्न बैके अभी पेहदील के मे पत्र दुम मे प्रकाशकरा उत्सव सभावक ईट वा पेहदील गिरी मकोने के लिए प्रवृत्ति साकच्चा वक्ति बुना मोबिम पुअत्पत प्रकाश अवधान लखनऊ त्रिकुणामली तेल टैंकी राज्य समागम कटलबादीन राज्य समागम कटलबादीन गिविसुम हरहा दिदासुने गिविसुम हरह मे तेल टैंकी वाल मुक्ति लंका इंदिया तेल समागम ईओसी भारत उन्ना सविस्रात्मक बधु गिविसुम कत्सन करवकट सिर आंडुआ इन पशुपत्त आंडुआ राज्य समागम राज्य समागम मगिन पालने की मतमय अरमुन इतनी लंकावट वेडिकोट प्रमाण मे राज्य समागम भाग्य निमितम सलसुम कहुमुना इंदिवस लंकावत्र अत्सन तबन एकंगता गिवसुमे किटुम पतरट हम ईट खालीन तबन सीलोद सलका बल तमय अपी गिवसुम सकस्करण किल मतुरा एक्सट जाति पक्ष प्रति संविधान वेड पिलेल पालस्वन दासीट आरंभ करवा यद अभी उपट मतक्रन कमती लंकादीप पुअत्पत मे वार्ता पत्करण एक्सट जाति पक्ष प्रति संविधान वेडसट हन लबन मस पालस्वन दासीट आरंभ विनवा जनाधिपति वर्णे सह महामतिवर्णन पशु एक्सट जाति पक्ष यालिंग गति तीव्र अतुला प्रति संविधान वेडसटन लबन मस पालसुंद क्रियात्मक क्रियमेट नियमित संधान कर समगम पिहनुम परीक्षणेट कोस्तापलोटा मिथुरा अतरंगूट की लंकादीप पुअपट वार्ता करना पिहनुम परीक्षणेट कोस्तापलोटा मिथुरा
මංගවෙනුවට දිරුෂෝ යවලා පීනන්න තමයි සූදානම් කරේ වැඩ තහනම් ඒස්ටීඑෆ් සබලෙග්ගේ කවුතර පොලිස් අභ්‍යාසිද්ධාලේ පැවති පොලිස් කොස්තාපල්වරුන්ගේ සේවය ස්ථීර කිරීමේ පරීක්ෂණයට පොලිස් කොස්තාපල්වරයෙකු වෙනුවෙන් වංචනික ඉදිරිපත් වී ඇති සිවිල් පුද්ගලයෙකු පෙරේද අත්අඩංගුවටගෙන ඇතයි කවුතර පොලිසිය ප්‍රාර්ථනා කරනවා දේශපාලන වලිගැනීම් කොමිසම් වාර්තාව විවාදයකට දෙන්නම් කියලා ජොන්ස්ටන් නමතුමා කියපු කතාව ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්සන් නමතුමා කියනවා අංජුමහික වීරරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ඒත් ලංකාදීප පුවත්පතමයි දේශපාලන පරිගණක පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයක් ලබා දීමට සූදානම් බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා හරි තියෙන වෙලාවක ගත්තාම මහාමාර්ග අමාත්‍යතුමා කරපු ප්‍රකාශයක් නිසා මාර්ග සංවර්ධන අධිකාරියට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් වුණා කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා මේ කාරණාව විශේෂයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ දේ නිසා ඒ තමයි දැන් පහුගිය දවස්වල ක්ලෝඩියා සිරුනිකා ශාකය පිළිබඳව කතා කළා සැලසුම් හදද්දි පරිසර වාර්තා ශක්‍යතා අධ්‍යයනය කරද්දි හරියට මේ දේවල් සිද්ධ වුණා නම් පස්සේදී මේ විදිහ ආන්දෝලනාත්මක සිදුවීම් වෙන්නේ නැහැ සරදා වීරකොන් මහත්මයා මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට පත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපි යෝජනා කර සිටින්නේ අර කලින් ඇති වෙච්ච පළහිලව වගේ දේවල් මේ අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටදී සිදු නොවේවා. අපි සුබපතම සාර්දා මහත්මයාට. ඔව්. තාක්ෂණවේදී විෂය හඳුන්වා දීමෙන් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් ඇති කළා කියලා වෙළඳ මාත්‍යාචාර්ය බන්දුලුගුණ වර්ධන මහත්මයා ප්‍රකාශ කරනවා. මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාත් සහභාගී වෙච්ච උත්සවයකදී 1970 80 ගණන්වල තරුණ නැගටිම් වලින් පස්සේ මේ මහින්ද රාජපක්ෂ චින්තන යටතේ ලාංකීය නිදහස් අධ්‍යාපනයට තාක්ෂණවේදී විෂය හඳුන්වා දීම නිසා දැවැන්ත වෙනසක් සිදු වුණා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ අතර මේ ඉගෙනීම එකත්කම ගන්නද? ඔව් කමන්නේ. වෙලාව තියෙන්නේ. අවදානම තියෙන්නේ පාසල් වලට විතරද කියලා මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කරන සාකච්ඡාවක් ලේකම්වරයා සමග කරන සාකච්ඡාවක් දිනමින පුවත්පතේ පුරා පිටුවක් පුරාවට සම්බන්ධ කරලා යොදලා තියෙනවා චාමිකා මුණසිංහත් එක්ක මේ වර්තාව ඉදිරිපත් කරන්නේ අවදානම තියෙන්නේ පාසල් විතරද ජේසු මහාචාර්ය කේ කපිල සීකේ පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතම් ප්‍රදේශවල පාසල් වලටත් ඒ අවදානම ඉතා අඩුයි සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටවලා තියෙනවා දරුවෝ අම්මා තාත්තා එක්ක වෙන්සල්ට සාප්පුවට පාරට පන්සලට යන්නේ නැද්ද දරුවෝ සෞඛ්‍ය ආරක්ෂිත ඉන්නවා නම් ගැටලු මතුවෙන්නේ නැහැ ප්‍රායෝගික පරීක්ෂණ සාමාන්‍ය පරිදි පවත්වන්නට අමතුමා සමග සාකච්ඡා කරලා තියෙනවා ගුරුවරු 88ක් 90ක් පමණ පැමිණෙන නිසා ගැටලුවක් නැමි සියල්ල මුළු ආටිකල් එකේම නැත්නම් මේ ලිපියෙම සඳහන් කරලා තියෙන්නේ දරුවන්ව බය නැතුව පාසල් එවන්න කරලා තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ බය නැතුව දරුවා පාසලට එවන්න හේමන්ත ලියනපතිරණ වාර්තාවක් ගෙන යන අරුණ පුවත්පතට මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ රට ගිහිල්ලා ආපු පුද්ගලයෙගේ ගෙදර ඩොලර් නෝට්ටු වගේක් නැතිලා තියෙනවා ඩොලර් නෝට්ටු 200ක් විතර මුදලින් ගත්තොත් ලංකා මුදලින් 140ක් විතර පොලිසියට පැමිණිලක් කරලා තියෙනවා පස්සේදී හොයාගන්න ලැබිලා තියෙනවා මේ බිරිඳගේ පෙම්වතාට තමයි මේ මුදල දීලා තියෙන්නේ කියලා කොහොම වුණත් සිද්ධිය හෙළිවීමෙන් පසු ඩොලර් නෝට්ටු සියල්ලම රැගෙන පොලිසියට පැමිණිලි කරගොයි බිරිඳ එම මුදල් ස්ථානාධිපතිවරයා අතට දී තමන්ගේ පෞල් ජීවිතය රැකගත යුතු හේන් සිද්ධිය දුරදිග නොවේවා කටයුතු කරන්න ඉල්ලීමක් කළා තිබෙනවා ඊට පස්සේ මොකද කළා තියෙන්නේ කමන්නේ පස්සෙන් දෙන්න කියලා තියෙනවා පස්සෙන් දෙනකොට අර ඩොලර් නෝට්ටු 200න් 100ක් කඩේලු ඒ විතරක් නෙමෙයි අර පෙම්වතා අත්අඩංගුවටත් අරගෙන තිබෙනවලු මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියපු නීතිඥවරුන්ටත් අරජනය කළා මාලිම්බඩ පොලිස් ලොක්කාට සහ මාතර පොලිස් අධිකාරීට එරෙහිව චෝදනා පත්‍ර අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට තර්ජන මද්රව ජාවාරම් කරුකගේ බිරිඳකගේ 50,000කටත් විදලා පොලිස් ලොක්කා අතර දුන් ඩොලර් නෝට්ටු 200න් 100ක් අතර දුන් පොලිස් අධිකාරී තන ඇත්ත වසන් කරලා කියලා වාර්තා කරනවා ඔන්න පොලිසිය බාර ඇමතුමා එනවා හත් වෙනි පැයට අපි දැම්මම ප්‍රශ්න ටික අහලා ඉවරයි හොඳයි අපි යක් කාටුන් බලන්න අද කොහොමද ප්‍රහසන උපසන තියෙන්නේ කියලා සුදනම් හසන්ත විජේනායකගේ හුරේරා අරුණ පුවත්පතෙන් ආරම්භ කරන්න එන්නත ලබා දෙන පිළිවෙල වහාම හෙළි කළ යුතුයි උසේ පිළිවෙලට දෙන්න කියලාද කියන්නේ සර් කියලා කියනවා මුලින්ම සජිත් ප්‍රේමදාස කිව්වා එන්නත් නම් එපා කියලා ඊට පස්සේ කිව්වා එන්නත් ලබා දෙන්න කියලා දැන් පිළිවෙල ගැන අහනවා දිවයින පුවත්පතේ චමෝද් පත්මශ්‍රීගේ කාටුනේ රනිල් මහත්තයා අනාවැකියා කියනවා වර්ෂය මැද ආණ්ඩුවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ තියෙන දේශපාලන අර්බුද ගැන අනාවික කියන්න පේන්නේ නැතිලුද බං? අංජනගේ කාටුන් දිනමින පුවත්පතේ අද UNP පාක්ෂිකයෝ අතරමන් වෙලා කියලා වජිර අබේවර්ධන කියනවා. පාක්ෂිකයෝ නම් බැරිය නායකයෝත් අතරමන් වෙලානේ. පින්චි ළමයාගේ කවිත උරගන්නේ අද අරුණ පුවත්පතෙන්
जय समरति वतुकम करु जनताव दहसक दिना गनुमे महासटन दिना कोविल वलट रस्वी वतु परिश्रये पिंदेति दहस देन्नट वेहेसुनु समट तर्कसोयति विपक्षे एतम दिन ए दहसद हैल्लु करन हटि सोयना नोहेकोनु दे करन्नट तमन हट अन अय करन वट अकमति दो मंदा एम डी वीररत्न मरसीपाल मौबिम पोत्पते कार्टून तोरगत्ते विदेश पक्ष वलट मेरटे इडक न्यायलु ओ पिटरट पटवन उनात मेहे पक्ष तीनवने पक्ष ओन तरंग पेरटे तीन पिटरट पटवन उनात तीन श्रीकांत के श्रीदूपत अपि तोरगन्ने दिन मेन पुवत पतेन इंडिया तेल टैंकी टिक आपहु देनवाय कियन्ने बा अपेन दूपत तुनकु तिल्लनवलु नेद सर दवसे पद हतर विदुर अभिनायक तमाय दवसे पद हतर इत कलिन दवस का दिनोक्षण निर्गोने विदुर के पदवल तीर वाटिन काम होना तो किया अब कवि पद में तमाय कवि पद में तमाय होंदा में कवि एक में आते काले दिया पटा हमें ना दवसे पद हतर विदुर अभिनायक मामा मीडिया वाले इन्ना आयत बयाय इन्नत विदगत्ते ए बाय तमाय कियाय एस बी कियपु हरुपेट उत्तरे में आय खवदत बाय वेन वारदत नंबर आय मंगापुवी कथा की ना मम मीडिया वलट इन्ना अयट भयाय मम मीडिया वल इन्ना अयट भयाय एन्नत विदगत्ते ए बयटमय कियाय एस बी कियपु हरुबेट उत्तरेमयाय खवदत भय वेन्ने वरदट नंबरु अयाय विक्रमसिंह महात्यायट सिरिसेन महात्या हम वेला एमडीट पेन विदियट एमडी देखला तियेन्ने सिरिसेन महात्या किव्वने मम जनाधिपति दूरे दरुव ए काले कुंबुरु केटुवा हरक हदुवा अनिल विक्रमसिंह महात्या पिटट तट्टुवक दाला कियनवा ඒ කාලේ තමයි කාලේ ඔන්න ඒ කාලේ තමයි කාලේ දිනවින පුවත්පතේ අංජනගේ තවත් කාටුන් එකක් එදා බඳුම් කර කොමිෂන් වාර්තාවෙන් හිටපු ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමාට තමයි දමලා ගැහුවේ අද මොකද්ද කියන එක තමයි මේ කාටුනේ තියන්නේ එදා වාර්තාවෙන් ජනාධිපතිතුමා අගමැතිතුමාට දමලා ගහනවා හිටපු අද පාසු කොමිෂන් වාර්තා වෙනවා දෙන්නට මෙරෙහිව अंजन इंद्रजित खाटोने कील डे दिन मेन पे विदेश पक्ष वलट मेरट इडकने सहोद अतने पक्ष मेरटे इडकोट लंकादीप पंकज रुविंदे सरदम काटून अभी कथानायक इन्नत विदगिन දම්මිකට මොනවා හිතනවද දන්නේ දැන් එන්නත ගැන සහ ඔය දම්මික ගැන තමයි අද 16ට මතක් වෙන්නේ එදා මොකද සිද්ධ වුනේ එදා ඔක්කොම මතක කරලා වේගෙන් දිවගෙන ගියා දේශපාලනඥයෝ සියලු දෙනා පැණිය ගන්න පැණි බෝතලේ ගාවට දැන් අද පැණි බෝතලෙත් බිම ගහලා මුට්ටියත් බිම ගහලා ඕන් යනවා දුවගෙන අනිත් කාටත් කලින් එන්නත විද ගන්න කියලායි 16ට පෙන්නේ දාසගෙම සුවාරිස් කාටුනේ ගස් ගැන තමයි කතා බහ කරන්නේ මේ පළාතේ හැම ගහක්ම කපලා කියලා වෘක්ෂ දේවතාවෙක් නැත්නම් රුක් දෙවියෙක් හැවිදගෙන යනකොට හම්බෙනවා සුවාරිස්ට මේ පළාතේ හැම ගහක්ම කපලා ඉතින් රුක් දෙවියෝ කොහෙද මේ වඩින්නේ මං යනවා අර ඩාර්ලුවේ ගහට ඒක කැපෙන එකක් නෑ වගේ කියලා දෙවියන් හිතන කතාව තමයි මේ කියන්නේ අද අරුණපුවත් පතේ හසන් තඳින කාටුන් එක अब मेक को साधारण हितनवा मुखद जनरल शवींद्र शील महात्म कथागरदी खाटद मे इन बेन्नी पेहदिलीकर हेब हसंतरपेन विधिट जनतावट इन्नत विधिनवा जनतावट इन्नकरण के कौदातिमट विदगिनती वी ईपी पुद्गल के अरुणपोत्पत हसंत अदीना मेक तत्ते अनुराध लिया दिवैनट पेन्ना तेल टैंकिटिक तिरकुनामले ලංකාවට අයිති වෙන බව කියූ වෙලේ ගම්මන් පිළට හිනහීලා වසහා කුලේ වන්නමකට මෝදි සැරසෙනවානේ බොලේ වන්නමකට මෝදි සැරසෙනවානේ බොලේ ගම්මන් පිළට හිනහීලා වසහා කුලේ අපි සූදානම් අද වැඩසටහන අවසන් කරන්න ෆ්‍රයිඩේ බුලටුත් තියෙනවා විනාඩියක් දෙන්න පුළුවන් තප්පර 30ක් දෙන්න පුළුවන් නේද ඉන්නා කෙනා මුල් පුටුවේ දියවන්නා පැනියක් ගෙන බිබී ඔහු සතුටින් උන්නා වැක්සිනේද ආසනකින් විදගන්නා මිත්‍යා මතද විද්‍යාවට පෙරදින්නා ප්‍රියන්ත කොඩිපිලිගේ එම කවිය කවි ගොඩක් ලස්සන නිසා අතර්ලා යන්නට බෑ අපි ගිහිල්ලෙන්නම් මේ සතියේ සති අන්තයත් පත්‍ර බිම තියෙනවා දිනුෂත් මම තාපහු හම්බෙන්න සඳුදා අපි ඔබට ආරාධනා කරනවා
පරිස්සමෙන් ඉන්න කියලා. ඒ වගේම තමයි අවදානේ නවබෝධෙන් හිටියොත් ලස්සන ලෝකයක් අපිට හදන්න හැකියාව ලැබෙයි. ලස්සන දවසක් ඔබට.